එයාගේ නෝන මට කතා කරලා තියෙනවා නැත්තම් හදපඩසික දාමු එළියට හදපඩ දාන්න අවස්ථාව බොමිසුති නියෝජ කතානායකතුමනි මම මේ සභාවේ නැති අතරේ ගරු විමල් වීරවංශ කැබිනට් ඇමතිවරයා බරපතල චෝදනාවක් කළා ගරු නියෝජ කතානායකතුමනි එතුමා කිව්වා මම කතා කරලා ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලකින් තීරණය වුණ කැමරාව නෑ ලොක්ක සෝරි නියෝජ කතානායක සම්සෝරස ගරු නියෝජ කතානායකතුමනි දැන් විමල් වීරමස්ස ගරු මන්ත්‍රීතුමා කියනවා මම පංච පුද්ගල විනිසුරු මණ්ඩලකින් සහ ත්‍රිපුද්ගල විනිසුරු මණ්ඩලකින් බී වාර්තා බලලා සාක්ෂි බලලා අවුරුදු දෙකමාරක් වගේ අධ්‍යයනය කරලා දුන්නු තීන්දුවක් වෙනස් කළේ මම කියලා මම දන්නේ නැහැ මම රංජන රාමනාය කියන අගවිනිසුරු කෙනෙක් වගේ පොරක් බලද්දී ඒ කියන්නේ මම දන්නේ නැහැ මම එච්චර බලවත් පුද්ගලෙක් කියලා දැන් මේ විමල් වීරවංශ මහත්තයා කියන විදිහට එතුමා කිව්වා හඬපට අහසට සලුපට එළියට කියලා දැන් එතුමාගේ මම පෞද්ගලික දේවල් අදිනවා නෙමේ එතුමාගේ බිරිඳ ශශි වීරවංශ මට මෙහෙම කතා කරලා තියෙනවා මේ මම ඒක සභාගත කරන්න මම මේ පාර්ලිමේන්තුවේ දැන් මේ බොහෝ අයගේ බිරිඳයන් මට කතා කරලා තියෙනවා උදව් ඉල්ලලා තියෙනවා ඒ උදව් ඉල්ලලා තියෙන්නේ මම හොරකම් නොකරපු දේශපාලඥයෙක් කෙලින් කතා කරන දේශපාලඥයෙක් කියලා ඒගොල්ලෝ විශ්වාස කරන හින්දා වෙන්නේ නැති මම හිතනවා එහෙම එතකොට මම කොහොමද නියෝජ කතානායකතුමනි මේ වගේ දැන් මේ කියන විදිහට ඔබට විනාඩි 2යි දැන් හිරුනාලිකාවේ අයිතිකාරයට දැන් කඩේ යනවා රේනට කඩේ යනවා එයා සල්ලි ගෙවන ඇති එකට දැන් අජිත් රෝහණ කියන අපේ ඒස්පී මහත්තයා කියලා තියෙනවා රේන සිල්වාගේ මල්ලි රෝමාදුර රුබින්ද සිල්වා වෙලේ සුදාගේ සල්ලි ගත්තා කියලා මේ මේ කිංස්බරි හෝටලේදී ඉතින් මේවා දැනගෙන මේ අය කියනවා දුමිද සිල්වා අහිංසකෙක් එතන විමල් මහත්තයා හිටියා වගේ කියනවා වෙඩි වැදුන ඉස්සල්ලා යාට කියලා දැන් එතකොට මම තමයි ලංකාවේ නඩු තීන්දු දෙන්නේ මං තමයි අහිංසකයන් හිර යවන්නේ මම මෙච්චර බලවත් පුද්ගලෙක්ද මම කියන්නේ නියෝජ්‍ය කතානායකතුමනි මේ අහන් ඉන්න ජනතාවට කියන්නේ මම හඬපටවල මේ බොහෝ අයගේ කතා තියෙනවා අතිගරු හිටපු ජනාධිපතිතුමාගේ අධිකරණ ඇමතිවරුගේ විනිසුරවරුන්ගේ ඒගොල්ලන්ගේ වයිෆ්ලාගේ පෙම්වතියන්ගේ හොරණවන්ලාගේ සේරම දුන්නා මම ඒක දාන්න යද්දී මේ සභාවයකට ඉඩ දුන්නේ නැහැ මම සභාගත කරලා දිනව දැනටත් හඬපට හතක් ඒ හත දාන්න දුන්නේත් නැහැ මේ සභාව ඒ දාන්න දුන්නේ නැත්නම් මොකද ඒවල ඒ අයගේ කුණු තියෙන හින්දා මම මේක අහන් ඉන්න ජනතාවට කියනවා මම ඒක කලේ සත්භාවයෙන් මට කතා කලේ පද්මිනියෙන් රණවක ගුණතිලක එතුමිය දැනගට හිටියා සරත් අඹේ පිටියව අර හිටපු පොට්ට නව්වර් කියන කුඩුකාරයා ගේ ඉස්සරහා පිට මරලා දැම්මා ඒ මරලා දැම්ම හින්දා ඒ විනිසුරුවරිය බය වෙලා මට කතා කරලා කිව්වා රංජන ඇමතිතුමා පුළුවන් නම් ජනාධිපතිතුමාට කතා කරලා පූජ්‍ය ජයසුන්දරට කතා කරලා අගමැතිතුමාට කතා කරලා මගේ පුතා ඒ ලෙවල් කරන්න රෝයල් එකට යනවා එයාට ආරක්ෂාවක් දෙන්න කියලා ඒක වැරදිද මම කලේ විනිසුරුවන් ආරක්ෂා කරපු එක දැන් මේ ඉඳ මේ වයග්ග ගහලා ගෙදරට පැන්න කොල්ලෙක් මරපු මිනිස්සයා කියනවා මම හඬපට හසර සලුපට එළියට එයාගේ නෝන තමයි සලුපට එළියට මෙන්න 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 හඬපටේ අහන්න අරු ගරු ගරු ඔව් ඇමතිතුමා ගරු මූලස්නාරූඪ මන්ත්‍රීතුමනි මම මගේ කතාවෙදි කිව්වා රංජන රාමනායක විනිශ්චකාරවරියකට කතා කරලා දුමින්ද සිල්වා ඒ හිටපු මන්ත්‍රීතුමාව මරණ දඬුවම දීම සඳහා තීන්දුව ගත්තා කියලා. එතන හිටපු විනිශ්චකාරතුමියගේ නම පත්මිනී රණවක. ත්‍රිපුද්ගල උසාවියක් තිබ්බේ. සභාපතිවරයා තීන්දුව දුන්නා දුමින්ද සිල්වා නිදොස් කොට නිදහස් කරලා. එතකොට තව දෙන්නයි ඉන්නේ. දෙන්නගෙන් එක්කෙනෙක් තමයි පත්මිනී රණවක. පත්මිනී රණවකව ඔයා නැව්වේ කොහොමද කියන එක තමයි හඬපටෙන් එළියට ආවේ. ඒ නිසා ඒ ඒ පත්මිනී රණවකව නවපු විදිය තමයි හඬපටෙන් එළියට ආවේ. හරිද? ඒ නිසා මේ රටේ අධිකරණය විනිශ්චයකාරයෝ දෙන තීන්දුව වලට ඕන විදියට බලපෑම් කරලා ඇයි ශානිය අබේ වික්‍රමට කතා කරේ නැද්ද? ශානිය අබේ සේකරට කතා කරේ නැද්ද? නිශාන්තට කතා කරේ නැද්ද? ඒව කතා කරලා නඩු තීන්දුවට බලපෑම් කරේ නැද්ද? ඇයි ශානි කියන්නේ? ශානි කියනවා මට විනාඩියක් දෙන්න මූලස්ථානවල මන්ත්‍රීතුමනි. ශානි කියනවා මන්ත්‍රීතුමා දැන් වැඩේ හරි කටක් අරින්
දැම්වැඩි හරි මං ගෙදර ඇවිල්ලා හත්ති මුට්ටි වලන් හොදන්නම් කියලා කියනවා ඒ විදියට මගේ ඔබතුමාගේ අවසාන නියෝජ දරු නියෝජ කතාදාන දුන්නා විනාඩිය මගේ වෙලාව ගත්තා නෑ ඒ මගේ වෙලාව ගත්තා නියෝජ කතානායකතුමනි එයාගේ නෝන මට කතා කරලා තියෙනවා සියලුම දෙනා මම කියන්නේ බය නැත්තම් බය නැත්තම් හදපරසික දාමු එළියට හඩපඩ දාන්න අවස්ථාව දෙන්න මේ රටේ ජනතාව කැමති හඩපට අහන්න ඒ හින්දා හඩපඩ දාන්න ඉඩ දෙන්න මම කියන්නේ ඒකයි ඇයි බය ඇයි බය හඩපඩ වලට බය වෙන්න එපා හඩ වාගයට කතා ඒ හින්දා මම කියන්නේ ඔබතුමාගේ කාලය අවසන් මට දැන්වත් අවසර දෙන්න මගේ හඩපඩ ටික එළියට දාන්න මම බය නැහැ ඔව් කාලය අවසන් මම බය නැහැ අද විමල් මහත්තයාගේ ඩෝනගේ හඩපටේ දෙන්න තව ඉන්නවා බබ මේ ජාතියේ වැදගත්ම පනත කතා කරන දවස අද ජාතියේ වැදගත්ම පනත කතා කරන දවස අද ඔබතුමයි කාලේ දැන් අවසන් ඉතින් ඒ කරුණා කරලා මට නිසඳ වෙන්න කියලා නේ මහින්ද අමරවීර අමාත්‍යතුමා ගරු මහින්ද අමරවීර අමාත්‍යතුමා ඉතින් සයි මම ඔබතුමාගේ මේ වෙලාව ඉල්ලන්නේ අපි කිසිම දවසක කිසිම අධිකරණ විනිශ්චයකාරීවරයෙකු දුරකතනින් හෝ වෙනම හෝ කතා පවත්වලා නැහැ. යම් කිසි මේ සභාවේ ඉන්න මන්ත්‍රීවරයෙක් අධිකරණ ක්‍රියාදාමයට ඒ විදිහට බලපෑම් කිරීම හරිද? නඩු තීන්දුව Tamanට ඕන නඩු තීන්දුව ගන්න බලපෑම් කරන එක හරිද? ශානි මොකද්ද කියන්නේ? සර් දැන් ඔක්කොම හරි. දැන් කටවත් අරින්න එපා. මෛත්‍රීපාල ජනාධිපතිතුමාට ටෙලිෆෝන් එක අරන් දෙනවා අර විනිශ්චයකාරතුමියට කතා කරන්න. උසස් වීම ගැන ප්‍රොමෝෂන් එක ගැන එතකොට මෙහෙම කරලා දැන් මෙතන සුදන වෙන්න දැන් එතන සුදන වෙන්න පිරිමි කණිකාව නේ සුදන වෙන්න පිරිමි කණිකාව ඔව් සුදන වෙන්න අපි ලැජ්ජයි ඔව් අධිකරණ තීන්දුවට ඇඟිලි ගහලා එනවා නායක මන්ත්‍රීතුමා හරි අර නියෝජ්‍ය කතානායකතුමනි මම කතා කරද්දි තීන්දුව දීලා ඉවරයි. හරි. ඒක මේ මනුස්සයා දන්නේ නැහැ. කාරණාව පැහැදිලි. ආ, යග්‍ර ගහලා ඉන්නේ. මහින්ද අමරවීර අමාත්‍යතුමා.